කොහොමද යාළුවනේ ඔයාලා ඔක්කොම ආදරෙන් පිළිගන්නවා මිස්ටර් පොප් ස්ට්‍රීම් YouTube channel එකට ඉතින් අදගෙන ආවේ ගොඩක් කට්ටිය ඉල්ලා වීඩියෝ ගොඩක් කට්ටිය අහලා තිබ්බ හොඳම කැරක්ටර් කවුද කියලා ඉතින් ඔයාලා ඉස්සරහට කැරක්ටර් ගැන ගන්න හිතන් ඉන්නා නම් හරි තෝරගන්න කෙනෙක් හිතන් ඉන්නා නම් හරි අනිවාර්යයෙන් මේ වීඩියෝ එක බලන්න මොකද ඔයාලට හොඳ අදහසක් ගන්න පුළුවන් ඔයාලා හරියන කැරක්ටර් කවුද කියලා මොකද එක එක කෙනාගේ ප්ලේයින් වලට අනුව ඔයාලට ගැළපෙන කැරක්ටර් ඔයා තෝරගන්න අනිවාර්යයෙන් මේ වීඩියෝ එක පස්සේ ඔයාලට පුළුවන් ඉතින් මේ වීඩියෝ එක හොඳ නම් මේ වීඩියෝ ලයික් එකක් දාන්න නම් අමතක කරන්න එපා දැන් නැති යාළුවන්ට දැනගන්න අනිවාර්යයෙන් ශෙයා පරද්දන්න ඒ වගේම අපේ YouTube channel එක subscribe පරද්දන්න යන්න අමතක කරන්න එපා මොකද මේ වගේ තවත් ලස්සන වීඩියෝත් අපි ඉස්සරහට ගේනවා ඉතින් අපි යන් වීඩියෝ එකට කවුද හොඳම characters ලා පස් දෙනා කියලා බලන්න ඉතින් යාළුවනේ පස්සේ නිරෙන්න වූකෝන් මෙයාගේ ඇබිලිටි ගැන මචං කැමොෆ්ලේජ් කියන එක. ඉතින් OB 27 අප්ඩේට් එකෙන් පස්සේ මෙයාගේ ඇබිලිටි මචං ආයෙ රීසෙට් කරලා වැඩ කැලේ ටිකයි වැඩි අප්ඩේට් කරලා තියෙනවා. ඉතින් මේක අප්ඩේට් එකෙන් පස්සේ මචං ආයෙ ගොඩක් කට්ටිය වූකෝන්ව පාවිච්චි කරන්න අරගෙන තියෙනවා. ඉතින් මෙයාගේ ඇබිලිටි එකෙන් පුළුවන් මචං ඔයාලට තප්පර 315ක් කළා ඉන්න. ඒත් ඔයාලා කාට හරි වෙඩි තියනනම් ඔයා ඉබේම ආයෙ කැරක්ටර් වලට කැරක්ටර් එක විතර මේ මාරු වෙනවා. ඉතින් ඔයාලා මේක එක පාරක් මේ ඇබිලිටි යූස් කරාට පස්සේ ඔයාලට ආයෙ ඇබිලිටි යූස් කරන්න තප්පර උන්සියකින් පස්සේ ඒත් ඔයා කවුරු හරි කිල් කරවද ඩවුන් කරවද ඔයාගේ මෙහෙම තප්පර 300ක් බලන් ඉන්න ඕනේ ඔයාගේ ඇබිලිටි එක ඔටෝ රීසෙට් කළා ඔයාට කැමති නම් අය 500ක් වෙන්න පුළුවන් ඉතින් මේක මචං කුඩම්ම වැදගත් වෙන මචං ක්ලෝස් රේන්ජ් බැටල් එකේ කියන්නේ ළඟ ෆයිට් වලදී මේක කුඩම්ම වැදගත් වෙනවා ඉතින් අපි බලමු ඊළඟට කවුද හොඳම කියලා රේන් ස්ථානයේ දිනාගෙන ෂේන්ගේ ඇබිලිටි එක විතර නැත්නම් හැකියාව විතර නේ මචං එක්ස්ට්‍රීම් එන්කවුන්ටර් කියන එක ඉතින් අප්‍රේල් මාසේ රිලීස් වෙච්ච OP 27 අප්ඩේට් එකෙන් පස්සේ තමයි ඉතින් ෂේන්ව ෆ්‍රී ෆයර් එක්ක කරන්නේ ඉතින් ඔයාලා බැටල් එකකදී රෂ් ගේම් ප්ලේ එක නැත්තම් එනිමිය කාට මචං ඉක්මනට ඉක්මනට ගිහිල්ලා ගහන්න කැමති නම් මචං මෙයාගෙන් තියෙන වාසිය පට්ටම් වැඩි මෙයාලේ ඔයාලට බැටල් එකකදී ඔයාලට ඩැමේජ් එකක් වුණොත් තප්පර HP 8 ගන්න තප්පර 10ක් කරනකොට ඔයාගේ HP එක 80කින් ආයෙ වැඩි කරගන්න පුළුවන් ඒ වගේම මචං මෙයාගේ ඇබිලිටි එක තප්පර 10ක් තමයි තියෙන්නේ ඉතින් මේ තප්පර 10 ඇතුළත ඔයාලට පුළුවන් මචං බෝල් එකකට 100ට 100ක ඩැමේජ් එකක් වැඩි කරලා ගහන්න ඉතින් ඔයා මේ ඇබිලිටි එක පාරක් යූස් කරොත් ඔයාලට ආයෙ තප්පර 100ක් බලන් ඉන්න වෙනවා මචං මේ ඇබිලිටි එක ආයෙ යූස් කරන්න ඉතින් යාළුවනේ තුන්වෙනි ස්ථානයේ දිනාගෙන ස්කයිල මෙයාගේ ඇබිලිටි එක නැත්නම් හැකියාව විතර වෙන්නේ රිප්ටයිඩ් රිදම් කියන එක. මේ ඇබිලිටියෙන් පුළුවන් ඔයාලට මීටර් 100ක් දුර තියෙන වෝල් 5කට ඩැමේජ් කරන්න පුළුවන් සොනික් තරංගයක් නැත්නම් සොනික් වේව් එකක් ඔයාලට යන්න පුළුවන් කොටිම ගිහුවම මචං ඔයාලට පුළුවන් මේ ඇබිලිටියෙන් වෝල් කඩලා දාන්න එනිමිගේ වෝල් කඩලා දාන්න. ඉතින් මේ ඇබිලිටි කුඩම්ම වැදගත් වෙන්නේ මචං ලාස්ට් සෝන් එකේදී. මොකද ලාස්ට් සෝන් එකේ තමයි මචං කුඩම්ම කට්ටිය වෝල් යූස් කරන්නේ. ඉතින් මේ ඇබිලිටි යූස් කරලා පුළුවන් ඔයාගේ එනිමිගේ වෝල් කඩලා ඉක්මනට එයාව ඩවුන් කරන්න. දෙවෙනි ස්ථානේ දිනාගන්න කේ ඉතින් කේකේ ඇබිලිටි ඉතින් යාළුවනේ මෙයාගේ ඇබිලිටි මචං මූඩ් දෙකකට යූස් වෙනවා. එක මූඩ් එකකින් පුළුවන් මචං ඔයාගේ මීටර් 6ක් තුල රේන්ජ් එකේ ඉන්න ඔයාගේ ටීම් මේට්ස් ලගේ EP වලින් HP වැඩි වෙන අනුපාතය නැත්නම් රේන්ජ් එක 100-500කින් වැඩි කරන්න පුළුවන්. ඉතින් මේක පට්ටම පට්ටම බැටල් එකකදී ඔයාලගේ ටීම් මේට්ස් ලගේ ළඟ ඉන්න ටීම් මේට්ස් ගේ හෙල්ත් එක අඩු වුණා නම් ඔයාලට මේ ඇබිලිටි එක යූස් කරාට පස්සේ එයාලගේ හෙල්ත් එක ටක්කල් වැඩි කරගන්න ඔයාලට පුළුවන්. දෙවැනි මූඩ් එකෙන් වෙන්නේ මචං ඔයා මේක දෙවැනි මූඩ් එකේ දාලා ඔයා මේක ඇබිලිටි එක යූස් කරොත් මචං හැම තප්පර දෙකකට වරම ඔයාගේ EP එක 2කින් වැඩි කරනවා. ඉතින් මේකෙන් පුළුවන් ඔයාගේ හෙල්ත් එක උඩරිම HP 50කින් වැඩි කරගන්න. අලෝය පලස්තානයේ දිනාගන්නේ අපි කවුරුත් දන්න ඇලොක් අයියා. ඉතින් ඇලොක් 2019 තමා 2019 අන්තිම තමා රිලීස් වෙන්නේ. ඉතින් ඇලොක් මචං ක්‍රෝනෝට ගොඩක් සමානකම් දක්වනවා. ඉතින් 2019 ඇලොක් රිලීස් වුණාට පස්සේ ගොඩක්ම ප්ලේයර්ස් ලගේ ෆේවරිට් නැත්නම් ජනප්‍රියම මචං තෝරා ගැනීම වෙන්නේ ඇලොක්ව. ඉතින් යාළු මෙයාගේ ඇබිලිටි එක නේම් එක වෙන්නේ ඩ්‍රොප් ද බීට් කියන එක. ඉතින් මෙයාගේ ඇබිලිටි එක යූස් කරාම මචං ඔයාගේ මූවමන්ට් ස්පීඩ් 15%කින් වැඩි කරනවා. ඒ වගේම මචං මෙයා රැස්වලලක් වගේ පට්ට ලයින් රැස්වලලක් විහිදනවා. ඉතින් මේ රැස්වලල ඇතුලේ ඉන්න ප්ලේයර්ස් ලගේ HP එක සෑම තප්පරේම මචං HP එක 5 ගානේ වැඩි කරනවා. ඉතින් මේ ඇබිලිටි එක මචං තප්පර 10ක් දක්වා ඉතින් මේ ඇබිලිටි එක පවතින. ඉතින් ඔයාලට පුළුවන් මචං මේ ඇබිලිටි එකේ වාසිය තමයි මෙඩිකේට් යූස් කරන්න නැතුව ඔයාලගේ HP එක වැඩි කරන්න පුළුවන්. ඒ වගේම මචං මෙයාගේ මේ ඇබිලිටි යූස් කරාම මූවමන්ට් ස්පීඩ් වැඩි වෙන නිසා ඔයා ලෑන්ඩ් කරපු ගමන් ඔයාලට පුළුවන් මචං අනින් කට්ටියට වඩා ඉක්මනින් මේ ඇබිලිටි යූස් කරලා ලූට් කරගන්න.
ඉතින් යාළුවෝ මෙහෙම තමයි දැනට ඉන්න හොඳම කැරක්ටර්ස් වල පස් දෙනා තේරලා තියෙන්නේ. ඉතින් ඔයාලා හිතනනම් මීට වඩා හොඳ කට්ටිය ඉන්නවා කියලා ඔයාලා කමෙන්ට් එකක් දාන්න මතක කරන්න බෑ. ඔයාලා ගැන ඔයාලගේ අදහස් කමෙන්ට් එකකින් දාන්න. ඒ වගේම තමයි යාළුවනේ ඔයාලා මේ වීඩියෝ එකෙන් පුංචි හරි දෙයක් අත්තරම් මේ වීඩියෝ එක ලයික් එකක් දාන්න මතක කරන්න බෑ. ඉතින් මේ ගැන දන්නේ නැති යාළුවන්ටත් දැනගෙන මේ වීඩියෝ එක ෂෙයා කරන්න මතක කරන්න බෑ. ඒ වගේම අපි YouTube channel එක subscribe පාරක් දාන්න මතක කරන්න බෑ. අපි Facebook page එකට follow පාරක් දාන්න මතක කරන්න. මොකද මේ වගේ තව ලස්සන වීඩියෝ අරගෙන අපි ඉක්මනට හම්බ වෙනවා. එතන අපිත් එක්ක මේ වගේ ටිකටම එකතු වෙලා ඉන්නේ.